සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පංචිමේ ආවුසෝ ආඝාත පටිවිනයා යත් භික්ඛුනෝ උප්පන්නෝ ආඝාතෝ සබ්බසෝ පටිවිනේතබ්බෝ කතමාචාවුසෝ ඒකච්චෝ පුග්ගලෝ අපරිසුද්ධ කාය සමාචාරෝ හෝති පරිසුද්ධ වචී සමාචාරෝ හෝති ඒව රූපේ පියාවුසෝ පුග්ගලා ආඝාතෝ පටිවිනේතබ්බෝති ශ්‍රද්ධාවන්ත පින්නතුනි බෞද්ධ ශ්‍රද්ධාවන්ත පින්නතුනි ප්‍රඥා නාලිකාව ඔස්සේ විකාශනය කරන අපේ ධර්මානුශාසනාවෙහි දායකත්වයේ බාරගෙන කටයුතු කරන්නේ කයිකාවල පාර අමිතරිගල පදිංචි ඩී.කේ. සුනීතා මහත්මිය, ඩබ්ලිව්.ඒ. සෝමරත්න මහත්මා, ක්‍රිෂාන්ති දියණිය, මදුෂානි දියණිය, චතුර බෑනනුවන්, මදුර බෑනනුවන් ඇතුළු එවාගේම ඩී.කේ. වික්‍රමරත්න, ඩී.කේ. වික්‍රමසිංහ, ඩී.කේ. තිලකරත්න, ඩී.කේ. අයිරාංගනී, ඩී.කේ. අනුර කුමාර, කේ.ඩී. සීතාපත්මිනී යන මේ සහෝදර සහෝදරියන් සෑම දෙනාමත් එකතුව බොහෝම ශ්‍රද්ධාවෙන් මේ උතුම් පින්කම සිද්ධ කළ බලාපොරොත්තු වන්නේ පත්බේරිය පරකඩුව පදිංචිව සිට 2021 ජූලි මාසේ දෙවන දින එනම් මීට වසර 3කට පෙර පරලෝසපත් ඒ.වී. පොඩිහාමිනේ ආදරණීය මෑණියන්ටත්, ඒ වාගේම ඩී.කේ. උබේරිස් සප්පුහාමි ආදරණීය පියාණන්ටත් 2024 පෙබරවාරි මාසේ 28 වන දින පරලෝසපත් ඩී.කේ. රංජිත් ප්‍රේමසිරි සහෝදරයාටත්, ඩබ්ලිව්.ඒ. අබිලින් සිඤ්ඤෝ සහ ජී.ආර්. ඇසලින් නෝනා යන ඒ මව්පිය දෙපළටත්, ඒ වාගේම ඩී.කේ. සිරිවර්ධන හාමි, එම්.ඒ. පියදාස මඩවල, කේ.වී. දයාරත්න යන අයටත් මේ උතුම් පින අනුමෝදන් වෙත්වා. ඒ ඇත්තන්ගේ සංසාරික භවගාමී ජීවිත සුවපත් කර ගනිත්වා. සංසාර දුක් කෙළවර නිවනින්ම නිවී සැනසෙත්වා කියන උතුම් ප්‍රාර්ථනාව. එවාගේම කේ.ආර්. දුලන්සා තිසඳි, කේ.ආර්. දුනුජිත නෙතුන් පුතුණුවන්, එවාගේම කේ.වී. නෙතුම්දි සෙහන්සා, කේ.වී. පියුම්දි චනුද්‍යා, එවාගේම හිනුෂි රැහැන්සා යන මේ මුණුබුරු මිනිබිරියන්ට මේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා, හොඳට ඉගෙන කියාගෙන මේ රටට, ජාතියට, ආගමට, භාෂාවට වැඩ ඇති දිරිය දරුවන් වන්නට අවශ්‍ය කරන ශක්තිය, ධෛර්යය උතුම් බුද්ධාදී රත්නත්‍රේ අනන්ත ගුණ බලයෙන් සැලසේවා. අපි හැම දෙනාටමත් මේ උතුම් ගෞතම සම්බුද්ධ ශාසනය තුළදීම වහවහා චතුරාරි සත්‍ය ධර්මයත් අවබෝධ කොටගෙන නිවනින් සැනසෙන්ට මේ උතුම් පින හේතු වාසනා වේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් සිද්ධ කරන පින්කම. පින්නතුනි,
පින්නතුන් සඳහන් කළ තිබෙනවා ඇතිවන ෂණික කෝපේ පාලනය කරගන්නේ කෙසේද කියන වග පිළිබඳව මේ දේශනාව සිද්ධ කරන්නට පුළුවන් නම් හොඳයි කියලා. ඒ අනුව පින්නතුනි අපි ධර්ම දේශනාවට මාතෘකා වශයෙන් ගත්තේ ඊට ගැළපෙන සූත්‍ර දේශනාවක්. මේ දේශනාවේ නම ආඝාත පටිවිනේ සූත්‍රය. මේ සූත්‍රයේ තියෙන්නේ අංගුත්තර නිකායේ පංචක නිපාතේ. ආඝාත කියලා කියන්නේ තරහට. පටි කියලා කියන්නේ හාත්පසින්. විනය කියලා කියන්නේ දුරු කරනවා. ඇති වෙන තරහව හාත්පසින් දුරු කරගන්නේ කෙසේද කියන වග පිළිබඳවයි සාරිපුත්ත මහරහතන් වහන්සේ විසින් භික්ෂූන් වහන්සේලාට වදාළ බොහෝම ලස්සන දේශනාවක්. අපි කාටත් පින්නතුනි කේන්ති යනවා. අපිටත් එහෙමයි, වැත්තන්ටත් එහෙමයි. කෝපය කියන එක නැත්තම් ව්‍යාපාදයේ කියන එක පින්නතුනි සෝවාන් වෙච්ච කෙනාටත් කේන්ති යනවා. සකෘදාගාමි කෙනාටත් එච්චර නෑ, බාගෙට කේන්ති යනවා. අනාගාමි වෙච්ච දවසට තමයි ව්‍යාපාදයේ පටිගය කියන කාරණා පින්නතුනි සම්පූර්ණයෙන් දුරු වෙන්නේ. තරහ ඇති වෙන්නෙත් මොකුන් නිසා නෙවෙයි, තමන් කැමැද්දේ අනිත් පුජ්‍යලය නොකිරීමත්, තමන් අකමැද්දේ අනිත් පුජ්‍යලය කිරීමත්. ඕකනේ, වෙන දෙයක් නෑ පින්නතුනි. එතකොට අපි කැමති විදියට ලෝකේ පින්නතුනි වැඩ කරන්නේ නෑ. එහෙම හදාගන්න පුළුවන්කමකුත් නෑ. ලෝකයක් ගැන කතා කරනවා. ගෙදරින් ස්වාමි භාර්යා දෙන්නවත් තාම සමහරු ඔවුනොවුන් පින්නතුනි අඳුනගෙන නෑ. කොච්චර ජීවිත ගත කළත් සමහරු එහෙම අඳුනගෙන නෑ. ඒ කියන්නේ මහත්යයට කේන්ති ගිය වෙලාවට නොනට බෑ ඒක අඳුනගන්ට. නොනට කේන්ති ගිය වෙලාවට මහත්යයට බෑ ඒක අඳුනගන්ට. කේන්ති ගිහිල්ලනම් කේන්ති ගියගෙන කෑ ගහනවා, අනික් කෙනා නිකන් ඉඳපැයි. නමුත් එයත් කේන්ති ගන්නවා, එයත් කෑ ගහනවා. එහෙම කවදාවත් ප්‍රශ්න විසඳන්න බෑ පින්නතුනි. ඒ නිසා එකවර කේන්ති ගන්න ඕන එක්කෙනයි. පෞල් ජීවිතයක් ගත කරනකොට එකපාර කේන්ති ගන්න ඕන එක්කෙනයි. දෙන්නම එකපාර කේන්ති ගත්තොත් මුකුත් පින්නතුනි කරන්න බෑ. අපවත් වී වදාළ පින්නතුට මතකයි මඩිහේ පඤ්ඤාසීහ මහානායක මහීපාණන් වහන්සේ. උන්වහන්සේ ගාවට ඒ දෙන විවාහ වෙලා අලුතම ආව මහානායක හඳුරු ගාවට. ඇවිල්ලාගෙන මහානායක හඳුනි අපි විවාහ වුණා. ඔබ වහන්සේගෙන් අවවාදයක් ආශිර්වාදයක් ලබා ගන්නට ආවේ. අපිට අවවාදයක් දෙන්න කිව්වා. ඒක බොහොම හොඳයිනේ. ඉතින් මහානායකහරු ඒ දෙන්නටම කියලා තියෙනවා මේ බොහොම හොඳයි. දෙන්නම එකපාර කේන්ති ගන්න එපාය. එකවර එක්කෙනෙක් විතරක් කේන්ති ගන්න කිව්වලු. ඔච්චරමයි මහානායකහරු කියලා තියෙන වෙන මොකුත් කියලා නැහැ. දැන් වාඩි වුණේ නම් ලොකු අනුශාසනාවකට වගේ. නමුත් මහානායකහරු ඔච්චරයි කියලා තියෙන්නේ. ඔච්චරයි කිව්වේ පිරිත් තුලම් බැඳ මහානායකහරු යව්වා. ජීවිත කාලෙටම ඇතිනේ. එකපාරක එක්කෙනෙක් විතරක් කේන්ති ගන්න කිව්වලු. ඒ කියන්නේ නෝනට කේන්ති ගියේ වෙලාවේ කෑ ගහනවා නම් මහත්ය නිකන් ඉන්න ඕනේ. මහත්යට කේන්ති කියලා කෑ ගහන නෝන නිකන් ඉන්න ඕනේ. මොකද කේන්ති ගිය කෙනාට අර්ථයක් පේන්නේ නැහනේ ඒ වෙලාවට. ධර්මයේ පේන්නෙත් නැහනේ ඒ වෙලාවට. හැබැයි කේන්තිය නිවුනහම යාට අර්ථයේ ධර්මයේ පේනවා. කේන්තිය නිවුනහමයි නෝන ගිහිල්ලා කතා කරන්න ඕනේ මහත්ය මෙහෙමයි. කෑ ගහපීදී වැරදි. මටත් ඕනනම් කෑ ගහන්න තිබ්බා. නමුත් දරුවන්ට හොඳ නැහැ, අපිට හොඳ නැහැ. එහෙන් පස්සේ දන්න බෑ. මින් පස්සේ මේ දේවල් මේ ගෙදර වෙන්න බෑ. කතා කරන්න පුළුවන්. මේ කියන්නේ ඒ වෙලාවට එකට කියාගෙන යන්න එපා. ඒක හොඳ නැහැ. දැක්කනේ. හරි ලස්සන. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ පින්නතුනි ඔයත්තන්ට මතකද? කේන්තියෙන් ඉන්න මිනිහෙකුට කවදාවත් බන කියන්න එපා කිව්වනේ. කේන්තියෙන් ඉන්න මිනිහෙකුට බන කියලා තේරුමක් නැහැ. මොකද කේන්ති කියේ වෙලාවට බුද්ධි අවදි වෙන්නේ නැහනේ. ප්‍රඥාව දියුණු වෙන්නේ නැහැ. පින්නතුට මතකද ආලවක? ඔව්. එතකොට ආලවේ ගෙදරට බුදුහාමුදුරුවෝ වැඩම කළානේ. ආලව ගෙදර හිටියේ නැහැ. ආලවක පස්සෙනේ ආවේ. ඇවිල්ලා බුදුහාන්ට මොකද්ද කිව්වේ? එළියට බහින්න කිව්වා. කී පාරක්ද? තුන් පාරක්. ආපහු ඇතුළට ඒ තුන් පාර. හැබැයි හතරෙනි පාර බුදුහාමුදුරුවෝ ආලවක මම යන්නේ නැහැ එළියට. ඔයාට පුළුවන් දෙයක් තියෙනම් කරන්න කිව්වා. එතකොට ඔයත්තන්ට ඉතින් නැද්ද? තුන් ලෝකයක් ජයගත්ත බුදුහාමුදුරුවෝ මෙන්න ආලවක කියන දේ අහනවනේ. ඒ ඇයි බුදුහාඳුරු ආලවක කියන දේ ඇහුවේ? භාගතුන් වහන්සේ කල්පනා කළා, මං ආවේ ආලවකට බණ කියන්ට. නමුත් දැන් ආලවකට හොඳටම කේන්ති කියලා. මේ මිනිස්සයයි කේන්තිය නිවෙන්න නම් මම කරන්න ඕන එකම දේ තමයි අන්න මෙයා කියන විදියට මම හැසිරෙන්න ඕනේ. එතකොට මෙයාගේ කේන්තිය නිවෙනවා. බුදුහාර බණ කිව්වනේ ආලවකට කිව්වා. අපි නම් හිතන්නේ පින්නතුනේ
මං ආවේ ඔයාට බණ කියන්නයි, බණ ඕනේ නැත්තම් මට මොකටද, මම යනවා යන්න. අපි එහෙමනේ හිතන්නේ. නමුත් බලන්න සාස්තුන් වහන්සේගේ සස්ස ලක්ෂණය අන්න දැක්කනේ. එතකොට එයාට කේන්ති ගිය වෙලාවේ බුදුහාමුදුරුව බුදුහාමුදුර කොහොමත් නැහැ කේන්තියක්. බුදුහාමුදුරුව එහෙම හැසිරුන්නේ නැහැ. දැක්කනේ බුදුහාමුදුර නිකන් හිටියා කියන දෙත් ඇහුවා, කේන්තිය නිවුනා. ඔය සුළු වෙලාවකට පුංචි විසීමක් විතරයි පින්නතුනේ කරන්න තියෙන්නේ. ඕවා මහ දේවල් නෙවෙයි පින්නොත් දිගට අදගෙන යන්න හොඳ නෑ. කෝපය කියන එක, දේශයේ තරහ කියන එක ඕවා සංසාර වෛරයක් වෙනවා අන්තිමට. ඇයි ඉතින් මේ කාලියක්ෂණික වෛරය මතකයිනේ නේ? ඇයි නයා මුගටිය වගේ ඉතින් එහෙම එහෙම පලි ගන්නවා, මේ අහයෙන් පලි ගන්නවා, මේ ජීවිතේ බැන්නොත් ඉන්නකෝ මං ඊළඟාත්ම හැරි පලි ගන්නවා, ඔහොමයි සමහරු කියන්නේ. ඔව්. ඉතින් ඒක හොඳ නැහැ පින්නතුනේ. ඒ නිසා මොකද සංසාර ඒකනේ කේන්ති යනවා. අපිට කේන්ති නැත්තේ නැහැ පින්නතුනේ. ඒවා ඒ වෙලාවේ ඇති වුණා, ටික වෙලාවකින් ඒව නැති කරගත්තා. ඉච්චරයි. ඒකනේ කියන්නේ මේ චනික කෝපයේ පාලනය කරගන්න පින්නතුනේ හොඳම දේ තමයි ඒ වෙලාවට පුංචි ඉවසීමක් පින්නතුනේ පුරුදු කරන එක තමයි තියෙන්නේ. මේ කවදාවත් මගේ පහත්කම, මගේ නිවටකම, මම මොකටද දෙකට නැවෙන්නේ මිනිස්සුන්ට එහෙම හිතන්න එපා පින්නතුනේ. එතන හිතන්න ඕනේ පින්නතුනේ මම මේ ප්‍රතිචාර දක්වන්නේ ධර්මයෙන් කියලා හිතන්නට. මොකද මං හොඳට බන දන්නවා. අනික් කෙනාට දැන් කේන්ති ගිහිල්ලා ඉන්නේ, මම ධර්මයෙන් ප්‍රතිචාර දක්වන්න ඕනේ. පින්නතුනේ සමහර ළමයින්ට ආවේගෙනවා, ඒ කියන්නේ කෝපේනවා, ෂණික කෝපේ පාලනය කරගන්න බෑ. දඬු මුගුරු අරගෙන අම්මට ගහනවා, තාත්තට ගහනවා. ඔය පහුගිය දවස්වල කොච්චර අම්මා තාත්තලා මැරුවද මේ ළමයි? මුකුත් නෙවෙයි, දහම් පාසලකට ගිහිල්ලා නැහැ, වනපදයක් අහන්නේ නැහැ, බුදුහාඳුරන්ට මලක් පහනක් පූජ කරන්නේ නැහැ, මේ ලෝකේ ධාර්මික වැඩක් කරන්නේ නැහනේ. ඔහේ පින්නතුනේ ජීවිතය ගෙවනවා. අපිටත් ආවේගෙන, අපිත් පින්නතුනේ, නමුත් අපි ආවේගයන්තම් හරි පාලනය කරගන්නවනේ. අම්මට ගහන්න තරම් නේ, තාත්තට බනින්න තරම්. ඉතින් පංචානන්තරී කර්මවලින් පහම කරන්න ඕනේ නැහනේ පින්නතුනේ. එකක් කළාම ඇතිනේ, අම්මා මැරුවත් ඇති නිරේ, තාත්ත මෙරුවත් ඇති නිරේ. ආයේ මේ අම්මයි තාත්තයි සංඝ බේදයයි බුදුහාඳුරංගල ඒ ඔක්කොම කරන්න ඕනේ නැහැ පින්නතුනේ. ඔය එක් පහෙන් කක්කලා මේති පංචාන අනිවාර්යෙන් ආයේ ඉතින් මොන පින්කම් කළත් වැඩක් වෙන්නේ නැහැ. ඒ අකුසලයේ අම්ම තාත්ත මරුපේකේ අකුසලය පව ගෙවලම තමයි කුසලයේ මතු කරගන්න පුළුවන්කම. මතු කරන්න තිය කුසල ඇති වෙන්න එපායි. අන බලන්න ඒකයි කිව්වේ පින්නතුනේ, කේන්ති ගන්නට හොඳ නැහැ. මොකද කේන්ති කිය වෙලාවට මිනිසුන්ට අර්ථය පේන්නේ නැහැ, ධර්මයේ පේන්නේ නැහැ. මොකද මොලේට හොඳලේ යන්නේ නැහැ, නරකඩේනේ මොලේට යන්නේ. ලේ දාතු කුපිත උනාට සමහරු කියන්නේ මගේ ඇඟේ ලේ නරක කරන්න දෝ පාඩු ඉන්නවකෝ. එහෙමත් සමහරු කියනවනේ මගේ ඇඟේ ලේ නරක කරන්න එපා, ලේ ටික හොඳට පිරිසිදු තියාගන්න. ඒ නිසා පින්නතුනි ජීවිතවල අඹ සමියන් හැටියට ගත කරනකොට ජීවිතේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඔය මොන සුරංගනා කතා කරගෙන මිනිස්සු ලෝකේ එකතුනත් පින්නතුනි බැඳට පස්සේ තමයි ප්‍රශ්න පින්නතුනි ඇති වෙන්නේ. ඒකත් ඔයත් අත්දැකීම් ඕන තරම් තියෙනවනේ. තේනවා පින්නතුනේ, ඒවයිදී ධර්මානුකූලව කටයුතු කරන්න ඕනේ. මිනිස්සු විවාහ වෙන්න කලින් එකක් කිව්වට බැඳට පස්සේ පින්නතුනේ තව එකක්නේ. තව විවාහ වෙන්න කලින් කියනවනම් යම් දෙන්නේ හොඳට කතා වෙනවනේ. අපි බැඳට පස්සේ මේ දේවල් මෙහෙම හැසිරෙන්න ඕනේ, මේ විදිහට ඉන්න ඕනේ, ඔහොම කතා කරන. නමුත් පින්නතුනේ මිනිස්සුන්ට මිනිස්සුන්ගේ අර අවශ්‍යතා ඉටුනාට පස්සේ මිනිස්සුන්ට මිනිස්සු වැඩක් නැහැ. මොකුත් නෙවෙයි, අර එකතු වෙන එකේ අරමුණ හොඳ නැහැනේ. ගොඩක් යුග ජීවිත එකතු වෙන්නේ කාමයට. ගොඩක් යුග ජීවිත එකතු වෙන්නේ රාගයට. ඒ කියන්නේ රාගික කාමෝ කර්මෝ නිෂ්ඨ කරගත්තට පස්සේ මිනිසුන්ට මිනිසු වැඩක් නෑ. ඊට පස්සේ දුර වෙන ප්‍රශ්න ටිකක් විතරයි. ඒ කියන්නේ ගොඩක් ජීවිත වරදින්නේ. මොකුත් නෙමෙයි අරමුණ හොඳ නෑ. විවාහ වෙන දෙන්නෙක්ගේ අරමුණ වෙන්න ඕනේ අපි දෙන්න විවාහ වුණාට පස්සේ කසාද බැඳට පස්සේ හොඳට පිංකම් කරගෙන ඉක්මනට මේ සංසාර දුක ඉවර කරමු. මට හොඳට පින්කම් කරන්න ලැබෙන්නේ ඔයා හොඳ වුණොත් විතරයිනේ. ඒ කියන්නේ නෝන හොඳ වුණොත් මහත්යට හොඳට පින්කම් කරන්න පුළුවන්. මොකද මහත්යගේ පින්කම් වල නෝන බාධා කරන්නේ නැහැනේ. නෝනගේ පින්කම් වලට මහත්ය බාධා කරන්නේ නැහැ. එතකොට පින්නතුනේ ගමන යන්න හරි ලේසි. අන්න ඒකනේ පින්නතුනේ ඒ ජීවිත කාමයට එකතු වෙන්නේ, රාගයට එකතු වෙන්නේ පින්නතුනේ පින්කම් වලට. මේ කියන්නේ පින්නතුනේ ධර්මය. ඒ නිසා හොඳට පින්නතුනේ අහන්න ඕනේ. දවසකට ගොඩක් ඕනේ එක බණක් හරි පින්නතුනේ අහන්නකෝ. එක බණ හරි අහන්න පුරුදු වෙන්න ඕනේ. කාලේ කොහොම හරි පින්නතුනි වෙන් කරගන්න ඕනේ. සමහරුන්ට ඉන්නවා, සමහරු කියනවා හඳුනේ මට පිරිත් අහන්න තු නිින්දයක් නැහැ කියලා. සමහරු කියනවා මට හැමදාම රෑ නිදා ගන්න කලින් බණක් අහලා තමයි හඳුනේ මම නිදාගන්නේ. බණක් අහන්න නැත්නම් මට නිින්දයක් නැහැ. ඒකට ධර්මයට පුරුදු වෙච්ච සිත් පින්නතුනි ඒවා. හරි වටිනවනේ. අන්න ඒ වගේ පින්නතුනි තේරුම් ගන්නට ඕනේ. මේ දේශනාව කරන්න වෙන කවුරුවත් නෙමෙයි, සාරිපුත්ත මහරහතන් වහන්සේ. මේ ශාසනයේ හිටපු දෙවෙනි බුදු කෙනෙක් වගේ පින්නතුනි. අපිට නම් ඉතින් අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ මේ ලංකාවේ අපිට දෙවෙනි බුදු කෙනෙක් වගේ ඉන්න පින්නතුනි. අපිට
ඉතින් ඒ කාලේ හැටියට සාරිපුත්ත මහරහතන් වහන්සේ අනේ පින්නතුනි දෙවෙනි බුදු කෙනෙක් වගේ මහ පුදුමාකාර ගුණ තිබිච්ච උත්තමෙක්. උන්වහන්සේ තමයි මේ සූත්‍රය දේශනා කරන්නේ. ඉතින් මේ දේශනාව කරන්නේ කාටද? පින්නතුනි භික්ෂුන් වහන්සේලට. කියනවා මේ දේශනාවේ එවැත්නි යම්කිසි කෙනෙකුට උපන් වෛරය සම්පූර්ණයෙන් දුරු කරගන්න පුළුවන් ලස්සන ක්‍රමවේද පහක් මම අද නුඹලාට කියලා දෙනවා කිව්වා. ඔන්න මතක තියාගන්න ක්‍රමවේද පහක් තියෙනවා. මොකක් නැති කරන්නද? ද්වේෂය, ක්‍රෝධය නැති, ඒ කියන්නේ කෝපය නැති කරන්න පුළුවන් ලස්සන ක්‍රමවේද පහක් තියෙනවා. මේක ඉගෙන ගන්න ඕනේ. පින්නතුනි සරියුත් මහරහතන් වහන්සේ මතක් කරනවා කෙනෙක් ඉන්නවා පින්නතුනි කායික වශයෙන් අපරිසදොයි. ඇඟ නෙවෙයි. මෙතන කියන්නේ කයින් කරන වැරදි ඔක්කොම කරනවා. මොනවද? සත්තු මරනවා, හොරකම් කරනවා, වැරදි ඕනි කයින් කරන වැරදි ඕනේ. සත්තු මරන, හොරකම් කරන, වැරදි කාම සේවන කරනවා. හැබැයි ඒ වුණාට පින්නතුනි මේ පුජ්‍යලයා බොරු කියන්නේ නැහැ. වචනයෙන් කරන වැරදි මොකුත් කරන්නේ නැහැ. පින්නතුන් දැන් කියන්න මෙබඳු කෙනෙක් කරෙහි පින්නතුන්ට ද්වේෂයක්, තරහවක්, වෛරයක් බැරි වෙලාවක් හරි ඇති වුණොත් මේවා කෙනෙක් කරෙහි කොහොමද හිතන්න ඕනේ? එක හොඳක් තියෙනවනේ. සත්තු මරණ එක මට වැඩක් නෑ, හොරකම් කරන එක මට වැඩකුත් නෑ, වැරදි කාම සේවන කරන එක මට වැඩකුත් නෑ. මොන වුණත් මේ මිනිහා බොරු කියන්නේ නෑනේ, කේලම් කියන්නේ නෑනේ, හිස් වචන කියන්නේ නෑනේ කියලා හිත හදා ගන්නවා. එතකොට මොකද්ද වෙන්නේ? ඇති වුණු දේශේ ටික ටික දුර වෙලා. ඒසක් කොයි වෙලාවකවත් කේන්ති කියන්නට පස්සේ ඒ මිනිහගේ නැති දේවලුත් ඇදලා ගන්න එපා. එතකොට තවත් පින්නතුනි කේන්තිය වැඩි වෙනවනේ. සමහර ගොඩාක් අය කරන්නේ පින්නතුනි කේන්තිගේ වෙලාවට නැති ප්‍රශ්නත් ඇදලාගෙන ඔහි බයිනවා. එහෙම නෙවෙයි. ඕන මිනිස්සු කොච්චර ළඟින් ඇසුරු කළත් පින්නතුනි ඒ මිනිස්සුත් එක්කත් කේන්ති යන්න පුළුවන්. එහෙම තියෙනවා. නමුත් පින්නතුනි ඒ මිනිස්සේ හොඳ ගුණයක් මතක තියන් ඉන්න. ඕන මිනිහෙක්ගේ තියෙනව හොඳ ගුණයක්. ඒ ගුණේ මතක් කරගන්නකෝ ඒ වෙලාවට. ඒ වෙලාවට කියන්නේ කේන්තිගේ වෙලාවට. එතකොට අර ඇතු වෙන දේශය ටික ටික දුර වෙනවා. ඔතන පළවෙනි එක. මේක ලස්සන පින්නතුන උපමාටිකුත් කියන එක පස්සේ කියලා දෙන්නම්. දෙවෙනි කෙනෙක් තමයි, දෙවෙනි කාරණාව තමයි පින්නතුනි සරියුත් නාඳුරු කියනවා අපරිසිදු වාක් සමාචාර. සමාචාර කියන්නේ හැසිරීමට. ඒ කියන්නේ වචනේ හැසිරීම යාගේ අන්තිමයි. බොරු කියනවා, කේලම් කියන ඉස් වචන. හැබැයි පින්නතුනි සත්තු මරන්නේ? සත්තු මරන්නේ නැහැ. දැන් ඉස්සෙල්ලගෙන සත්තු මරුවනේ. මෙයා සත්තු මරන්නේ නැහැ, හොරකම් කරන්නේ නැහැ, වැරදි කාම දෙනු කරන්නේ නැහැ. දැන් කියන්න මෙබඳු කෙනෙක් කරෙහි පින්නතුන්ට දේශයක් තරහවක් ඇතිවෙනොත් මොකද්ද හිතන්න ඕනේ? බොරු කියන එක මට වැඩක් නෑ, කේලම් කියන එක මට වැඩකුත් නෑ, මොන වුණත් මේ මිනිස්සයා හොරකම්, මේ මොකද සත්තු මරන්නේ, හොරකම් කරන්නේ නෑ හිතා දාගත්ත එච්චරයි. සමහර සර්පේ ඉන්නවා දෂ්ට කරපු ගමන් විස නෑ, ඒ වුණාට පස්සේ දරුණු විස මතු වෙන උන්ගේ. සමහර ඉන්නවා පින්නතුනි කේන්ති ගන්නවා, ඒ වුණාට ඒ කේන්තිය දිගටම හිතේ අන්නහරි තියාගෙන ඉන්නවා. මොකුන් නිසා නෙවෙයි, කොයි වෙලාවක හරි විස මතු වෙනවා වගේ පින්නතුනි කොයි වෙලාවක හරි පලි ගන්නවා. මේ හොඳට ඉන්නවා කේන්ති ගියා, අපි හිතනවා කේන්තිය නිවුණයි කියලා. සර්පය දෂ්ට කරනවා, ඉතින් විස මතු වෙන්නේ නැහනේ. ඉතින් අපි හිතනවා අනේ පොඩි සර්පයක මොකද විස නැහැ. ආවුණාට පින්නතුනි සමහර සර්පේ ඉන්නවා පස්සේ පින්නතුනි දරුණු විස මතු වෙනවා. ඒ වගේ තමයි සමහරු කේන්ති ගත්තට ඒව හිතේ තියන් ඉන්නවා පස්සේ පලිගන්ට. තවස් සමහරු ඉන්න බුදුහාඳුර දේශනා කළා සරපේ ඉන්නව පින්නතුනි දෂ්ට කරපුවම විස නැහැ උන්ගේ. ඒ වගේම පවතන දරුණු විසක් පින්නතුනි තියෙනවා. දෂ්ට කරපුවම හොඳයි, නමුත් පවතන දරුණු විසක් පින්නතුනි තියෙනවා. සමහර සරපේ ඉන්නවා විස තියෙන දෂ්ට කරගම විතරයි. ඒ වෙලාවට විස තියෙනවා, හැබැයි පස්සේ දරුණු විස මතු වෙන්නේ නැහැ පින්නතුනි. දැන් ආලවක ගත්තොත් ආලවකට ඉක්මනට කේන්ති ගියා, ඒ වගේ ඉක්මනටම කේන්තිය නිවුණා. ලස්සන දේශනාවක් මේක. ඒ නිසා පින්නතුනි මතක තියාගන්න ඕනේ මේ දිනදා ජීවිතේ මේ පුරුදු කරන්න ඕනේ. බැරි කමක් නැහැ. මේ කියන කරුණ ටික, ඒ කියන්නේ දේශයක් තරහාවක් ඇති වුණොත් නිකන් හිතලා බලන්නකෝ මිනිහෙක්ගේ හොඳ ගුණයක් ගැන. ටික ටික දුර වෙනවා පින්නතුනි දේශේ. නැත්තම් දිගින් දිගට පින්නතුනි පලි ගන්නවා. ඊළඟට සරියුත්තර දේශනා කරන ඕන බලන්න. අපිරිසිදු කාය සමාචාර, අපිරිසිදු වචී සමාචාර, පිරිසිදු මනෝ සමාචාර. කාරණා තුනක් කිව්වනේ. කායික පැත්තත් හොඳ නැහැ. සත්තු මරණ හොරකම් කරනවා ඒවත් කරනවා. ඊට පස්සේ බොරු කියනව කේලම් කියන වචනෙන් කරන වැරදිත් ඒවත් කරනවා. ඒ වුණාට මේ මිනිස්සයාගේ හිත හොඳයිනේ. අපි කියන්නේ හැබැයි මොන වුණත් මේ මිනිහගේ හිත හොඳයි.
හිත හොඳ නම් හිතන්න තියෙන්නේ හිත හොඳෙක් ගැන විතරයි. සත්තු මරණ එක මට වැඩක් නෑ පින්නතුනි, බොරු කියන එක මට වැඩකුත් නෑ. ඒ කියන්නේ මේ මිනිස්සයාගේ ඔය සත්තු මරුවට හොරකම් කළාට ඒව කළාට අනුන්ට කුහකම් කරන්නේ, ඉරිසියා කරන්නේ, අනුන්ගේ දියුණුවට බාධා කරන්නේ, තවක් ළමයෙක් ඉගෙන ගන්නවට ඒවට අකුල් හෙලන්නේ, ඉරිසියා ඒව නෑ මේ මිනිස්සයාගේ. හිත හොඳයි සමහර මිනිස්සුන්ගේ. ඔය සමහර මිනිස්සු ඉන්නුනේ පින්නතුනි මොන වැරදි කළ වැඩේ කළත්, ඒ කියන්නේ එහෙම ඉන්නවා මිනිස්සු හොඳයි. හොඳයි කියන්නේ හිත හොඳයි සමහර මිනිස්සුන්ගේ. තියෙනවා. ඉතින් හිත හොඳ නම් ඉතින් හිත හොඳගෙන විතර ඉතන තියෙන්නේ. ඔය දවසක් මම මල කලින් දේශනාවේ කිව්වා. ඒක මහත්යෙක්, මහත්ය කියන්නේ පුතෙක් ආව බණට ආරාධනා කර අම්මගේ අවුරුදු 80 උපන් දිනේට. අම්මට එන්න බෑ වයසයිනේ. අම්ම කියලා දෙන පුතේ ඔය කොමරි ගිය අවුරුද්ද. ගිය අවුරුද්ද කියන්නේ මේ ඊට පිට අවුරුද්දේ දරු ඔක්කොම එකතු වෙලා විනෝද වෙලා අම්ම කොහෙද කරන් ගිහිල්ලා ඕක කළා. ඉතින් අම්මට වැඩිය ඒ වැඩිය අල්ලන්නේ. ඉතින් අම්මට ඕනේ පිංකම්. ඉතින් කිව්වල පුතේ දැන් මට අවුරුදු 80යිනේ. ඔය ගිය පාර වගේ එක එක දේවල් කරන්න එපාය. මට හාඳුරු වඩම් බල මේ බණ ටිකක් කියන්නේ කියලා. ඒක අම්ම ගිල්ලීමනේ. ඉතින් පුතා තමයි ආවේ ආරාධනා කරන්න. පින්නතුනි පුත්තු 3යි දුවල 2යි ඔක්කොම 5යි. ලොකු පුතා තමයි බණට ආරාධනා කරන්න ආවේ. ඇවිල්ලා ඉතින් ඉඩක් තිබුණා එදා පින්නතුනි බණත් මම බාරගත්තා. යන්න වගේ ගිහිල්ලා ආයෙවිල්ලා කියනවා හාමුදුරුවෝ එදාට මොන වගේ මාතෘකාවකින්ද මේ බණ කියන්නේ කියලා ඇහුවා. මම කිව්වා මහත්තයා මාතෘකාවක් තියෙනම් කියන්න මම ඒකෙන් කියන්නම් කියලා. ඊට පස්සේ කිව්වා නෑ හඳුනේ මේ අපේ අම්මා කොච්චරවත් බණ අහනවයි කිව්වා. ඒ වුණාට දුම්බල බණ මාතෘකාවක් මම කිව්වා ඉන්නේ කොයිලාවෙත්. ඒ කියන්නේ මේ පුතා කියන්නේ අම්මට කේන්ති යනවයි. එදාට ඔය කියන බණ හාඳුර වැඩම කළා අම්මට කියන්න කිව්වා. මම කිව්වා දැන් මොකද්ද මේ අම්මා බණ අහනවද කියලා ඇහුවා. අම්මා කොයි වෙලාවෙත් බණමයි කියවන්නේ. ඉතින් මං කිව්වා දැන් මහත්තයා බණ කීයක් අහනවද දවසට? අනේ අනේ අපිට වහන්න වෙලාවක් නෑ කිව්වා. මං කිව්වා මහත්තයා මෙහෙමනේ. දැන් අම්මා කේන්ති ගණවැති වෙනම කතාවක් ඒක. නමුත් අම්මා හොඳට බණ අහනවනේ. ඒ කියන්නේ හිත පහන කරන ක්‍රමවේදයක් අම්මා දැන් හදාගෙන තියෙනවා. හිත පහන කරන ක්‍රමයක්. බණ අහනවනේ. ඒ බණහලා කවදා හෝ දවසක ඔය අම්මා ඔය පුංචි පුංචි දුර්ලකම් ටික කේන්ති යනේව ටික ටික අම්මා හදා ගනීවි. නමුත් දවස දෙක බණක් අත්තන්නේ ති මහත් වෙලා කරන්නේ මොකද්ද? අම්මා දිහා බලාගෙන නිකන් පව් පුරව ගන්නව, දේශය ඇති කර ගන්නව. පින්නතුනි ඒක හොඳ නෑ. වයස 80ක්නේ. අපිටවත් පින්නතුනි දැන් නම් අපිට වැඩ කරගන්න පුළුවා. කිසි ප්‍රශ්නයක් නෑ. නමුත් පින්නතුනි අවුරුදු 80ක් වගේ වෙනකොට හිටියොත් පින්නතුනි වතුර බොන්න කෝපෙවත් අල්ලගන්න බැරි වෙයි. එතකොට සමහර වෙලට කේන්ති ඇයි පින්නතුනි අර ශක්තිය තියෙන කාලේ කරපු ඒ කාලේ කරගන්න බැරි වෙනකොට ඒක ස්වභාවයෙන් පින්නතුනි ඇති වෙනවා. ඉතින් ඒක තේරුම් ගන්න එපා. කවුද? දරුවෝ නේ. ඉතින් මං ගම මොකටද අම්මට අම කෑ ගහන්නේ කියලා. නේ හඳුනේ ගෙදර කාමරයක ලයිට් එකක් දාලා ගියත් අම කෑ ගහනවා. ඉතින් කාමරෙන් යනවනම් ලයිට් එක ඕෆ් කරලා නිවල යන්න එපයි ඒක. ඉතින් එහෙම දෙයක් දරුවෙකුට මුණුබුරෙකුට අම්ම කිව්වයි කියලා එහෙම හිතන්න හොඳ නැහැ. අම්මට මේ පොඩි දෙයටත් කේන්ති යනවායි. ඕව පොඩි පොඩි දේවල්. අම්මල එහෙමනේ පුරුදු වෙලා තියෙ. ඉතින් කාමරයෙන් යනවනම් ලයිට් එක නිවල යන්න එපයි ඒක. මේ ළමයින්ටත් පුරුදු කරන්න ඕනේ. ඒක ලයිට් දාලා එහෙම ඒව අම්මල පුරුදු වෙච්ච දේ. ඉතින් ඒ වගේ දේවට කෑ ගැහුවයි කියලා මේ අම්මට කේන්ති යනවායි. දුම්බල බර මතුරු ගත්ත ගමන් ඉන්නේ. අම්මට හින්න බණක් කියන්නේ කියලා ඔහොම කියනවා. ඒම හොඳ නැහැ. මංගේ දාමට බණ කිව්වේ නැහැ. මල් බණ කිව්වේ ළමයින්ට ගිහිල්ලා. අම්මන අනිත් එක අම්ම මොකක් හරි ක්‍රමයක් හදාගෙන තියෙනවනේ පින්නතුනි. නිර්වාණ මාර්ගයේ ගාමී මාර්ග ධර්මයට අර නැත්තම් හිත පහන කරන ක්‍රමයක් තියෙනවනේ අම්මගෙනේ. ඒකනේ කිව්වේ දැන් අපරිසිදු කාය සමාචාර, අපරිසිදු වචී සමාචාර ඔය දෙපැත්තම හොඳ නෑ කියමුකෝ. නමුත් හිත පහන කරන ක්‍රමයක් තියෙනවනේ අම්මගේ. ඒ කියන්නේ හිත හොඳට හදාගන්න වැඩපිළිවෙලක් අම්ම දැන් හදලා තියෙනවා. ඒ පින්නතුනි හොඳට බන. ඉතින් පුතත් කිව්වනේ හොඳට බනහනවයි කියලා. අස්සනයිනේ. අන්න එහෙම පින්නතුනි හිතන්න ඕනේ. මං කිව්ව මහත්තයා කවදාවත් අම්ම කරෙහි දේශයක් ඇති කරගන්න එපා. ඔව සංසාර වෛරයකට ගියොත් ඔව කොහෙන් කෙලවර වෙයිද දන්නේ නැහැ. වෙන මිනිස්සු කෙසේ වෙතත් මේ අම්මත් එක්ක බයිර මදින්න නේ. අම්මත් එක්ක දේශයක් ඇති කරගන්න තාත්තත් එක්ක ඒව හොඳ නැහැ. කවදාවත් සමහර ළමයි ඉන්නවා පින්නතුනි ඉගෙනගෙන ඉහළට ගියාට පස්සේ කියනවා අම්මා තාත්තා මොනවද අපිට කළේ, අපේ මහන්සිය අපි ඉගෙන ගත්තේ, අමතාත කියන දෙවන අද අපි මෙතන නෑ. එහෙම සමහරු කියනවා පින්නතුනි. මුල අමතකයි. හරියට නිකන් මේ ලෝකෙට ඉබේ පහළ වෙච්ච වගේ පින්නතුනි සමහරු කතා කරන්නේ. පින්නතුනි
හොඳ හෝ නරක හෝ ඒ මතක තියාගන්න ඒ අම්මනේ නේ, ඒ තාත්තනේ. වැරදි තියෙන්න පුළුවන්, ඒක වෙනම කතාවක්. නමුත් තමන් හිතන්න ඕනේ කොච්චර ඉහළට ගියත් ඒ අම්ම තාත්තා කවදාවත් පහත් කළ සලකන්ට ඒව කවදාවත් පින්නතුණි කරන්න හොඳ නැහැ. එහෙම දරුවන්ට මේ ජීවිතේ හරි ගියත් මැරෙනකොට හරි පින්නතුණි ඒව මතක් වෙනව සමහරවිට. එහෙම තියෙනවනේ. දැන් සමහරලාට දෙමව්පියන්ට වැඩිය පින් තියෙනව දරුවන්ට. අම්මා තාත්තා ලොකු ස්කෝලට ගිහිල්ලා නැහැ. අනේ පින්නතුණි දරුවෝ යන ලොකු ස්කෝල වලට. ඉතින් පිනනේ. නේ? අම්මා තාත්තට පින්නතුණි උපන්දිනයට ඉස්සර රෙදි කෑල්ලක්වත් අරන් දෙන්න කවුරුවක්වත් නැහැ. නමුත් දරුවන්ට එහෙම ඕන දෙයක් අරන් දෙනවනේ සමහරලාට. පින පින. නේ? ඒ කියන්නේ දෙමව්පිය හිතනවා අපිට පින් නැතුණාට අපේ දරුවන්ට පින් තියෙනවනේ. අනිත් පැත්තත් තියෙනවා. ඔකේ. සමහරට දෙමව්පියන්ට පින් තියෙනවා දරුවන්ට. දරුවන්ට පින්නතුණි පින් නැහැ. ඒ වුණාට සමහරව ඉහිලට ගියාම කතා කරන්නේ අර විදියට. කවදාවත් එහෙම කියන්න හොද. ළමයින්ගේ උත්සාහයේ වීරේ පින අනුව පින්නතුණි ඉහිලට යන්න පුළුවන්. නමුත් එහෙම ගියයි කියලා අම තාත්තා මොනවද අපිට කළේ? අපේ මහන්සිය අපි ඉගෙන ගත්තේ මොනවද අපිට දුන්නේ? එහෙම කියන්න හොඳ නැහැ කවදාවත්. ඊළඟට කියනවා පින්නතුණි හතරවෙනියා. සරියුත් මහරහතන් වහන්සේ කියනවා හතරවෙනියා අපරිසිදු කාය සමාචාර, අපරිසිදු වචී සමාචාර, පිරිසිදු නේ අපරිසුදු වචේ සමාචාර, අපරිසුදු කාය සමාචාර, අපරිසුදු මනෝ පින්නතුනේ තුන් පැත්තම හොඳ නැහැ. දැන් අර මුලින් කිව්ව තුන් දෙනාගේ නම් මොකක් හරි එක කාරණාවක් හරි හොඳයිනේ. නමුත් මෙයාගේ මොකක්වත් හොඳ නැහැනේ. එතකොට මොකද්ද හිතන්න තියෙන්නේ? සරියුත් හාමුදුරුවෝ මතක් කරනවා හිතන්න කිව්ව කවදා හෝ දවසක මේ මිනිස්සයා හොඳ මිනිහෙක් වුණොත් මට ඇති කියලා. එච්චරයි. සත්තුත් මරනවා, බොරුත් කියනවා, ඒ වගේම හිතත් හොඳ නැහැ. හිතන්න මේ මිනිස්සයාගේ මොන වුණත් කමන්නේ කවදා වූ දවසක මේ මිනිහ හොඳ මිනිහෙක් වෙන්නේ නැත මට ඇති. එච්චරයි. අන්තිමය පස්වෙනිය පිරිසිදු කාය සමාචාර, පිරිසිදු වචී සමාචාර, පිරිසිදු මනෝ සමාචාර. සමාචාර කියන්නේ හැසිරීමටනේ. කායික පැත්තත් හොඳයි, වචනයත් හොඳයි, මනසත් හොඳයි. ඉතින් මෙබඳු කෙනෙක් කරේ දේශයක් ඇති වෙන්නේ කොහොමද? හැම පැත්තක්ම හොඳයිනේ පින්නතුනේ. සරියුත් හාමුදුරු කිය මතක් කරනවා හැබැයි සමහර මිනිස්සුන්ට සමහර මිනිස්සු හොඳින් හිටියත් බලන් ඉන්න බෑ. එතකොට කේන් තියනවා කිව්වා. මිනිස්සු හොඳින් ඉන්නකොට සමහරට කේන් තියනවා අර මිනිහා හොඳින් ඉන්නවයි කියලා. පින්නතුනේ මිනිහෙක් හොඳින් ඉන්නවයි කියලා කේන් තියනන් හරියන්නේ නෑ. හිතන්න කිව්වා කවදා හෝ දවසක මමත් මේ වගේ තත්වයට පත් වෙනවා කියලා හිතන්න කිව්වා. එතකොට දේශය දුර වෙනවා කිව්වා. ලස්සන ක්‍රමවේද පහක් මම මුලින් කිව්වනේ පින්නතුනේ. මේ පහට උපමා පහකුත් තියෙනවා කියලා. ඒක නම් සරියුත් මහරහතන් වහන්සේ නෙවෙයි. ඒ කරුණ පහ මේ උපමා පහ තියෙන පින්නතුනේ අටුවාවේ. උන බලන්න පළවෙනි කෙනා පින්නතුන් දැන් මතකයිනේ. කායික වශයෙන් අපරිශුද්ධයි, වචනය පිරිසුදුයි. මෙන්න උපමාව. සරියුත් මේ අටුවාවේ කියනවා පින්නතුනේ මේ පාංශකූල චීවර පුරෝණ භික්ෂුන් වහන්සේනමක් ඉන්නවා. පාංශකූල චීවර ඒ කියන්නේ මිනිහක් ඔතල දිකැල, ඒ කියන්නේ ගින්න දැම්මට පස්සේ බල්ලෝ කා කුරුල මොකද්ද මේ මලමිනි අදගෙන කෑමට පස්සේ රෙදි කෑල්ල විතරක් ඉතුරු වෙනවනේ. මේ රෙදි කෑල්ලේ මස් ගෑවිච්ච ගන්නෑ, කුණු ගෑවිච්ච ගන්නෑ, කුණු ලේ ගෑවිච්ච ගන්නෑ, පණුව ගහපුව ගන්නෙත් නෑ. ඒව ගන්නෑ පින්නතුනේ. ඒ රෙදි කෑල්ලෙත් ගන්නේ හොඳ ටික. භික්ෂුන් වහන්සේ ගියපු ගමන් ඒක අතින් අල්ලන්නේ විස බීජනේ. ඉස්සෙල්ලම කරන්නේ දකුණු කකුලෙන් රෙදි කෑලේ කොනක් පාග ගන්නවා. වංකකොලේ මාපටැඟිල්ල තියෙන්නේ. මාපටැඟිල්ලෙන් රෙදි කෑලේ කොනක් අරගෙන ගසනවා. මේ ගස 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 මේ භික්ෂුව මොකද්ද මේ බලන්නේ? අන්න හරි, රෙදි කෑලේ හොඳ කොටසක් තියෙනවද මට ගන්න? මේ සිවුර මහ ගන්න හරි, සිවුරු ඉරිචිතනක් මහ ගන්න හරි. දැන් ඔයත්තු කියන්න මිනිහක් කොතපු රෙදි කෑල්ලකත් ගන්න හොඳ කොටසක් තියෙනවද නැද්ද? තියෙනවා. මේ ලෝකේ උත්තරීතර වස්ත්‍රයේ තමයි මේ චීවරේ නේ. ඉංහිහා දෙයක් නැහැ. එතකොට උත්තරීතර වස්ත්‍රයේ මේ චීවරේ මහ ගන්නත් මිනිහක් රෙදි කෑල්ලත් ගන්නව කියලා කියන්නේ. එහෙනම් මිනිහක් ඔතල දාපු රෙදි කෑල්ලකත් ගන්න දෙයක් තියෙනවා. ඒ වගේ පින්නතුනි නරක ටික අයින් කළාම කුණු ගෑවිච්චා, ලේ ගෑවිච්චා, මස් ගෑවිච්චා, පණුව ගෑවිච්චා ඕව අයින් කළාම හොඳ කොටසක් තියෙනවනේ. ඒ වගේ හිතන්න මිනිහෙක්ගේ කායික වශයෙන් ඒ පැත්ත අපිරිසිදු වුණාට, සත්තු මරුවට, හොරකම් කළාට, වැරදිකාම සේවන කළාට හිතන්න මේ මිනිස්යාගේ වචනය හරි හොඳයිනේ. කොයි වගේද හිතන්න කිව්වේ?
භික්ෂුවක් මිනිියක් අතු පුරදි කෑල්ලක හොඳ කොටසක් කරගෙන සිවුරක් මහගෙන හරි රිච්තනක් මහගෙන හරි දැම් මෙන්න ගමේ පින්ඩ පාතිත් වන්න මේ සිවර පුරෝගෙන දැ මිනිස්සු බහිනවද උබහන්ස මේ පමිනිියක් රදි කෑල්ලක් කරගෙන මිසුරක් මහගෙන පිඩ පාතියන කියලා නෑ ලස්සනයිනේ. දෙක දෙමිනිය තමයි සැරියුත් මහරහතන් වහන්සේ මතක් කළා වචනේ අපිරිසිදුයි බොරු කියනම කේලං හිස් වචන ඔක්කොම කියනවා එනවාට පින්නතුනි කායික වශයෙන් හොඳයි. මෙන්න උපමාව දේශනාවේ කියනවා පින්නතුනි වතුර තිබහවෙච්ච මිනිස්සෙක් ඉන්නවා. මේ මිනිස්සයා වතුර හොයාගෙන යනකොට පොකුණක වතුර දකිනවා. හැබැයි පින්නතුනි මේ පොකුණේ උඩ තියෙන දියසෙවෙල් පාසි. දැන් මෙයාට ඕනේ මොනවද? වතුර. වතුර ඕන නම් මොකක්ද දැන් කරන්න ඕනේ? අන්න හරි. පාසි අතින් එහාට මෙහාට කරන්න ඕනේ. අතින් පාසි එහාට මෙහාට කළාම එහෙනම් නරක ටික අයින් කළාම යට තියෙන මොනවද? හොඳ වතුර. එහෙනම් තේරුම් ගන්න පින්නතුනි මිනිහෙක්ගේ වචනේ අපරිසිදු නම් ඒක අයින් කරන්න ඒක වැඩක් නෑ අපිට. අපිට ඕනේ පින්නතුනි කායික වශයෙන් පිරිසිදු බව විතරයි. දියසෙවෙල් පාසි අයින් කළාම යට තියෙන හොඳ වතුරත් වගේ තමයි මිනිහෙක්ගේ අර පැත්ත අයින් කළාම පින්නතුනි හොඳ පැත්තක් තියෙනවා. මොකද්ද? කායික වශයෙන් ඒ මිනිස්සේ හරි පිරිසිදුයි. කොච්චර ලස්සන බලන්නකොනේ. මොකුත් ඕනේ නෑ මේ උපමා ටික මතක තියාගත්තේ තේතර වටිනවනේ පින්නතුනි. නිකමට වගේ පින්නතුනි නිකන් කරලා බලන්නකෝ. ජීවිතේ පුරුදු කරන්න පින්නතුනි පුළුවන්. ඒකයි බුදුහාඳුරු දේශනා කළේ කොයි වෙලාවකවත් පින්නතුනි ධර්මයෙන් ප්‍රතිචාර දක්වනම හැර ජීවිතේ ප්‍රශ්නයක් ඇතුළත් වෙලාවට වෙන කිසිම දෙයකින් ප්‍රතිචාර දක්වන්න යන්න එපා. ඒකට ඉතින් හොඳට බනහන්න ඕනේ ධර්මයෙන් ප්‍රතිචාර දක් බන නැති මිනිහෙකුට ධර්මයෙන් ප්‍රතිචාර දක්වන්න බෑ කොයි වෙලාවකවත්. ඒක කිව්ව හොඳට පින්නතුනි බලහන්න ඕනේ. මහා ගොඩක් ඕනේ දවසකට එක බණක් හරි පින්නතුනි අහන්න පුරුදු වෙන්නකෝ. නේ කාර්යබහුල තමයි ජීවිතේ අමාරු තමයි. නමුත් මේ දුවන දිවිල්ලට පින්නතුනි අපි වෙන මොකක්වත් නෙවෙයි පින්නතුනි සැපනේ හොයන්නේ. ආර්ථික අපහසුකම් තපහසුතා අගහින්කම් එනකොට ධර්මයේ පැත්ත මගහැරෙන්න පුළුවන්. බුදුන් වඳිනේවා මගහැරෙන්න පුළුවන්. බුදුහාන්ට බුද්ධ වන්දනාව කරන්නේ බුද්ධෝපස්ථාන කරන්නේ මගහැරෙන්න පුළුවන්. එහෙම තියෙනවා පින්න. ඇයි පින්නතුනි මිනිස්සු ආහාරය හොයන්න මහන්සි වෙන මිසක ආයි මේ ධර්මයක් හොයන්න හේදියක් කරන මහිලාවක් මිනිසුන්ට නෑ. මිනිස්සු උදේ බැලුවොත් බලන්නේ දබල්ට කන්නේ කොහොමද කියලා. දබල්ට බැලුවොත් කෑවොත් බලන්නේ රැට කන්නේ කොහොමද කියලා. මේ කියන්නේ ඒ දේ හොඳ නෑ කියන එක නෙවෙයි. අපහසුයි තමයි ජීවත් වෙන්න. කාටත් අපහසුයි. නමුත් කොච්චර අපහසුකම් තිබුණත් බුද්ධ වන්දනාව කරන්නේ මගහැරෙන්න එපා. දවසකට බණක් හරි අහන එක පින්නතුනි මගහරින්ට එපා. ඒ මගහැරෙනකොට සංසාරේ තව ගොඩාක් දේවල් පින්නතුනි අපිට මගහැරෙන්න පුළුවන්. ඒ මගහැරෙනකොට ආයි මේ දුකටමයි පින්නතුනිපත් වෙන්නේ. අන්න ඒක තේරුම් ගන්න. ආයි ඉතින් කොහේ හරි උපදින්න බැරිය. ඒ උපදුනත් පින්නතුනි මේ දුකයි. ආයි විඳින්න එපා. ඉතින් මුලින්දලා විඳින්න එපා. ඔව්. මොකෝ අපි මේකේ මුලින්දලා මහ ලෝක සැපක් විඳයි පින්නතුනි. උප්පත්තියේ ඉඳලම බෑංගිරි ගහලා කෑ ගහලා මේ ලෝකෙට ඉපදලා නේ. ජාති පිදුක්ක අම්මේ කුසේ ඉන්න කාලේ අම්මගේ කුණු ගෑවිලා මල ගෑවිලා ලේ ගෑවිලා නේ සරව ගෑවිලා සොටු ගෑවිලා ඔක්කොම ගෑවි ඉඳලා එහෙමත් දුකක් විඳලා මමත් එහෙම වැයත්තොත් එහෙම අපි කවුරුත් එහෙමයි මේ ලෝකෙට බිහි වුණා. උපන්නැටිය බෑංගිරි ගහද්දි කෑ ගහද්දි යන්න හේදුව නේ. ඇයි අම්මේ කුණු මල මූත්‍ර යන්න ඔක්කොම හොදලා අරගෙන. ඉතින් ජාති පිදුක්ක මොකෝ ඉපදුන වෙලාව ඉඳලා මොකෝ මහා සැපක් විඳේ නේ. කොච්චර පින්නතු දුකද්ද වින්දේ. ඉතින් මේ දුක දැක සමහර මිනිස්සු ආයි වැටෙන්න හදන්නෙම මේ දුකටමයි. මොකටද පින්නතුනේ? ඒකයි කිව්වේ මෙතන තමයි වැඩක් කරගන්න පුළුවන් හොඳම තැන පින්නතුනේ. දෙවියෙක් වෙන්නත් මිනිහෙක් වෙන්න එපාය. බුදු වෙන්නත් මිනිස්සෙක් වෙන්න එපාය. නේ රහත් වෙන්නත් පින්නතුනේ මිනිස්සෙක් වෙන්න එපාය. ඔක්කොටම හරියන්න තැන තමයි පින්නතුනේ මෙතන. ඒකයි මේ අවස්ථාව නම් ආයි කවදාවත් පින්නතුනේ මග හරින්න එපා. මග හැරියොත් මටත් ඔයත්තන්ටත් ආයි මේ දුක මේ විදිහටම පින්නතුනි විදිහ සිද්ධ වෙනවා. මොකෝ මේ දරුවන්ට උගන්වන්න ඕව කරන්න පින්නතුනි ඔයත් මහ සැපක් විඳිනමයි. කොච්චර දුකක් විඳිනවද? දේ නැකෙට්ට වෙලාව ඉඳලා ඇඳට යනකම් මහ පුදුමාකාර පින්නතුනි සටනන් දෙන්නේ. ඉතින් ඒව කරනකොට හිතන්ට ඕනේ අනේ අනන්ත සංසාරේ කොච්චර මම මේ වගේ දුක් විඳින්නේ නැද්ද? ආයි මේ වැටෙන්නෙත් මම මේ දුකට නේද කියලා ඉක්මනට ධර්මය අවබෝධ කරගෙන ජීවිතයේ ප්‍රශ්න තුනම ධර්මයෙන් ප්‍රතිචාර දක්වලා පින්නතුනි නිවන් අවබෝධ කරගන්න උත්සාහවන්ත වෙන්න ඕනේ. ඊළඟට කියනවා පින්නතුනි තුන්වෙනියා. කායික වශයෙන් අපිරිසිදුයි වචනයත් පින්නතුනි අපිරිසිදුයි. ඒ වුණාට මනස පිරිසිදුයි. මේ තුන්වෙනියනේ. මෙන්න උපමාව. දේශනාවේ කියන අටුවාවේ කියනවා පින්නතුනි මේ
වතුර හොයාගෙන යන මිනිහෙකුට, වතුර දිවහා වෙච්ච මිනිහෙකුට වතුර හොයන් යනකොට කොහෙවත් වතුර නැහැ. හැබැයි පින්නතුනි හරකෙක් අඩිය ගහපතුන මෙකන ගොංකුරේ තියෙන්නේ. ඒ වලක් හැදෙනවනේ එතන. ආන්න එතන විතරක් වතුර ටිකක් තියෙනවා. හිතන්නකෝ කොහෙවත් වතුර නැතිකොට ගොංකුරේ ඇතුලේ තියෙන වතුර ටික මේ මිනිස්සයට වටිනවද නැද්ද? වටිනවා. දැන් මේක මොකිනවත් තරම් බොන්න බෑ. ගවයෙක් වගේ මෙතන දන ගහ ගන්න ඕනේ. මේ කියනක තේරෙනවනේ. දන ගහගෙන අත් දෙක ගන්න ඕන කොන්ද උඩට. අරගෙන හිමීට මූණ පාත් කළ දිවෙන් ඇද ඇද වතුර ටික බොන්න ඕනේ. එතකොට හිතන්න කායික පැත්තත් හොඳ නැත්තම්, වචනේ පැත්තත් හොඳ නැත්තම්, ගොංකුරේ ඇතුලේ තියෙන වතුර ටිකක් වටිනව වගේ හිතන්න මොන වුණත් මේ මිනිහගේ අන්න හරි මනස හොඳයිනේ කියලා හිත හදාගත්තා. කොහෙවත් වතුර එතකොට ගොංකුරේ ඇතුලේ වතුර ටික වටිනව වගේ හිතන්න මේ මිනිහගේ මනස හොඳයිනේ කියලා හිත හදාගෙන ඇති වෙන දේශේ පින්නතුන දුර කරගන්න එච්චරයි. හතර. හතරවෙනියා කායික වශයෙන් අපරිසුදුයි, වචනයත් අපරිසුදුයි, මනසත් අපරිසුදුයි. හතරවෙනියාගේ මේ එක පැත්තක්වත් හොඳ නැහැ. එතකොට මොකද හිතන්නේ කිව්ව සරියුත් තනතුරු? හිතන්නේ කවදා හෝ දවසක මේ මිනිහා හොඳ මිනිහෙක් වුණොත් මේ කියලා හිතලා හිතා දාගන්නේ කිව්වා. මෙන්න උපමාව. දේශනාවේ කියන අටුවාවේ අසනීප වෙච්ච මිනිස්සෙක් ඉන්නවා. ලෙඩෙක්. මේ මිනිස්සයා යනවා එහා ගමට. එහා ගමේ තේ වෙද මහත්තයෙ ඉන්න එහා ගමේ. හැබැයි වෙද මහත්තයෙ ඉන්න ගමට යන්න කලින් ගම් දෙක මැද්දෙදි මේ මිනිස්සයා දැඩිසේ ගිලන් වෙනවා, අසනීප වෙනවා. එතකොට පහු කරපු ගමත් දුරයි. ඒකත් පහු කරපු ගමත් දුරයි, වෙද මහත්තයෙ ඉන්න ගමත් දුරයි. ගම් දෙක මැද්දෙදිනේ. එතකොට එක මිනිස්සෙක් මේ ලෙඩාව දකිනවා. දැකලා මෙයා කරන්නේ මොකද්ද? පුළුවන් හැටියට මේ මිනිස්සයට උපස්ථාන කරනවා. උපස්ථාන කරලා ප්‍රතිකාර කරලා ප්‍රාර්ථනාවක් කරනවා. අනේ මේ ලෙඩා, මේ අසනීපකාරයා කරදරයක් නැතුව ගමට ගියොත් මටේ හොඳටම ඇති. දැන් තේරුණාද? ඒ කියන්නේ මිනිහෙක් ධර්මයට ගන්න තියෙනවා නම් පුළුවන් තරම් උත්සාහයක් ගන්න. කොයි වගේද? අර ලෙඩාව දැකලා අර මිනිස්සයා උපස්ථාන කළා. උපස්ථාන කළා මොකද්ද කළ ප්‍රාර්ථනාව? මේ මිනිස්සයා කරදරයක් නැතුව ගමට ගියොත් මටේ ඇති. ඒ වගේ හිතන්න මිනිහෙක් කොච්චර නරක් වුණත් හිතන්න කවදා හෝ දවසක මේ මිනිස්සයා හොඳ මිනිහෙක් වුණොත් මටේ හොඳටම ඇති. එච්චරයි හිත හදාගත්තම. මෙතන කරන්න ඕන මොකුත් නෙමෙයි, තමන්ට ඇති වෙන දේශය දුරු කරගන්න එක විතරයි පින්නතුනි. සමහර මිනිස්සු එනවා හදන්න බෑ. අපි බලනවා මේ මිනිහත් හදාගෙන ගමනක් යන්න. මොකද මේ මිනිස්සේ හදන්න බෑ. මේ මිනිස්සේ හදන්න බැරි නම් පුළුවන් තරම් උත්සාහයක් ගන්න. බැරි නම් පින්නතුනි කරන්න දෙයක් නෑ. මොකද මේ මිනිහත් එක්ක යන්න ගියොත් අපේ ගමනත් පරක් වෙනවා. ඔය සමහරු කියනෝනේ හාඳුනේ මහත්තයා කුසලයට ගන්න හදනවා කොහොමත් කුසලයට ගන්න බෑ. හැබැයි ඒ අම්මලම හැබැයි අනේ නරක වැඩනම් කවදාවත් කරන්නේ නෑ. පන්සලට අඬ ගැහුවට කොච්චර ගැහුවත් එන්නේ නෑ. බණක් අහන්න ගියොත් එන්නේ නෑ. සමහර අම්මලා පිට එක්ක කියන්නේ. ඔව්. ඉතින් අහන්නේ මං දැන් අතෑරලා දාලා තියෙන්නේ. මං ආයි කතා කරන්නේ. මං මේ බණ වලට අරමුණ කතා කරන්නේ. මොකද කතා කරලා තෙන්නේ නෑ. ඒකෝ මටත් හරු දේශය ඇතුනේ. මම හිතන් ඉන්නේ කවදා හෝ දවසක තේරුම් අරගෙන හැදෙන්නේ නැතේ. සමහර අම්මලා අපිත් එක්ක කියනවා ඇවිල්ලා. ඉතින් අපි අහන්නේ මහත් එහෙම ආවේ නැද්ද කියලා. අනේ කොයි දහන්තුනේ කොච්චර ගණ ගැහුවත් එන්නේ නෑ. හැබැයි අනේ කිසි බරක් නෑ. ගෙදරලා හොය ඉන්නම එහෙමත් කියනවා. එහෙමත් තියෙනවා පින්නතුනේ. ඉතින් ඒ අම්මම කියනවා දැන් ඇතැල්ලා දාලා තියෙන්නේ හඳුනේ කවදාද දවසක තේරුම් ගන්න නැතේ. මම ඒත් ගිහින් කියනවා ඒකුවා අන්න හාන්තුර ඔයාගෙන ඇහුවා කියලා. ආ ඇහුවද අනේ කොච්චර හොඳයිද එහෙමත් කියනවා ඒකුවා. ඉතින් ඒවත් තියෙනවා පින්නතුනේ. කොහොම හරි මේ කියන්නේ ඉතින් අර කෙනෙක් ඇදගෙන යන්න ඒ ගමන යන්න බෑ. ඉතින් ඒ අම්මා කියනවා ඉතින් මමත් මේ ගමන යන්න බෑ හාන්තුරනේ. එහෙම කියනවා. ඊට පස්සේ අන්තිමේ සරියුත් හාමුදුරුවෝ දේශනා කරනවා කායික වශයෙන් පිරිසුදුයි, වචනයත් පිරිසුදුයි, මනසත් පිරිසුදුයි. ඉතින් අම්බත්තක හොඳයිනේ. ඉතින් මේ බදු කෙනෙක් කරේ දේශයක් ඇති වෙන්නේ කොහොමද? ඇයි පින්නතුනි මුලින් කිව්වේ? සමහර මිනිස්සු හොඳින් හිටියත් මිනිස්සුන්ට හොඳ නැහැ බලන් ඉන්න බෑ. එතකොට මිනිස්සුන්ට කේන්ති. එතකොට කේන්ති යනවනේ. මෙන්න උපමාව. දේශනාවේ කියන අටුවාවේ වතුර දිභා වෙච්ච මිනිස්සෙක් ඉන්නවා. මේ මිනිස්සයා බහිනව පින්නතුනි සීතල ජලයේ තියෙන පොකුණකට. බැලලා මේ මිනිස්සේ හොඳට මේකෙන් වතුර බොන. ඕන බලන්න. හොඳට වතුර බොනවා. වතුර බීලා මේකෙන් නානෝ මේ මිනිස්සයා. නාල පින්නතුනි ගොඩට එනවා. ළඟ තියෙන කුඹුක් ගහක්.
ඒ කුඹුග්ගහයට මේ මිනිස්සේ හොඳට පින්නතුනේ පැය ගන්න බුදිය ගන්නවා. අපේ කොච්චර හොඳද කුඹුග්ගහයට බුදියන්න තියෙනවා නම්. ඉතින් පින්නතුනේ බුදියගෙන දැන් මේ මිනිස්සේ ගෙදරට යනවා. දැන් මේ බුදු කෙනෙක් ගැන කියනකොට පින්නතුනේ මොකක් හරි කේන්තියක් වගේ එනවද? නෑනේ. ඒ පින්නතුනේ වතුර තිබහා තිබුණ වතුරත් බිව්වා. සීතල ජලයේ තියෙන පොකුණක්නේ. ඒ මදිවට ඒකෙන් නෑවා. නාල දැන් ගොඩටත් ආවා. දැන් මෙන්න බුදිය ගත්තා. දැන් මෙන්න ගෙදරත් යනවා. මොකද්ද හිතෙන්නේ? අපිටත් වැඩිය හොඳින් ඉන්න මිනිස්සෙක් නේ. මොකද අපිට තියෙන එයාගේ නිදහසක්. ඔය ඇත්තන්ට තියෙන දේවගේ නිදහසක්. නෑ අපිට එහෙම නිදහසක් නෑ. අපි කියන්නේ මේ ඒක මුග්ගහයට බුදියන්නේ ඒකෙන් වතුර බොන්න කියන එක නෙවෙයි. පින්නතුරි එබඳු නිදහසක් අපිට නෑ. ඉතින් අපිට නිදහසක් නෑ කියලා අපි එකට ඉරිෂා කළ හරියන්නේ කේන්තියරන් හරියන්නේ නෑ. හිතන්න ඕනේ මමත් කවදා හෝ දවසක මේ වගේ නිදහසක් හොයාගන්න ඕනේ, හදාගන්න ඕනේ. එච්චරයි හිතන්න තියෙන්නේ. බන් කොච්චර ලස්සනද කියලානේ. එහෙනම් දැන් මතකයිනේ, තේරුම් ගන්න පින්නතුනේ මේ ඉගෙන ගත්තේ ආඝාත පටිවිණය කියන සූත්‍රය. ආඝාත කියන්නේ තරහවට, පටි කියන්නේ හාත්පසින්, විනය කියලා කියන්නේ දුරු කරනවා. තරහව හාත්පසින් දුරු කරන්නේ කෙසේද කියන වගපිළිබඳව සරියුත් මහරහතන් වහන්සේ විසින් භික්ෂූන් වහන්සේලාට වදාළ පින්නතුනි බොහෝම ලස්සන දේශනාවක්. සමහරු ඉන්නම තවත් කෙනෙක් කරන දෙයක් දිහා බල්ල පින්න නිකන් කේන්ති. ඒ කියන්නේ අස්ථානයේ කිපිනව කියලා කියන්නේ අස්ථානයේ. ඒ කියන්නේ මේ කේන්ති ගන්න තැනුත් තියෙනවා සමහරු. නමුත් කේන්ති ගන්න ඕනේ නැත්නම් ඔලත් කේන්ති ගන්නවා. ඒ බුද්ධ කාලේ හිටියන පින්නතුන් මතකනේ කවුද මේ භාරද්වාජි කියලා බ්‍රාහ්මණේ? එයාට හිටිය බැමිණියක් කවුද? ධනංජානි. ධනංජානිගේ වැඩේම මොකක් හරි ජීවිතයේ ප්‍රශ්නයක් ඇතුළුත් මෙයා කියන්නේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නෝන නෝන. හැබැයි මේ වාක්‍ය වැඩි අල්ල රුස්සන්නේ කාටද? මහත්තයාට. ඉතින් දවසක් කොහොම හරි පින්නතුනි නෝන ගෙදර වැඩක් කරනකොට මේ කකුල් දෙක පැටලිලා වැටුණා. ඒ වෙලාවෙත් වැටිච්ච වෙලාවෙත් නමෝ තස්ස භගවතෝ කිව්වනේ. මහත්තයා බලන් හිටියා. කියනවා ආ දැනුත් නමෝ තස්සද කියලා ඇහුවා. දැනුත් නමෝ. ඊට පස්සේ කිව්වා මට ඉතින් බුදුහාඳුරන්ගේ පිහිට විතරයිනේ. මේ දැන් මම මේක වෙයි කියලා ඔයා කේන්ති ගන්න එපා. නමෝ තස්ස කිව්වයි කියලා. බුදුහාමුදුරුව අඳුර ගන්නට ඕන නම් පන්සලට ගිහිල්ලා වචනය බුදුහාරුත් එක්ක කතා කරන්නකෝ. මං කීපතාව කියලා තියෙනවනේ. අනේ පින්නතුනි බමුණ ගියා. වචන දෙක තුනයි කතා කළේ. අපේ බුදුහාමුදුරුව පුදුම කරුණාවක්නේ, පුදුම මෛත්‍රියක්නේ. එතකොට තමයි තේරුම් ගත්තේ නෝනා මෙච්චර කල් මේ නමෝ තස්ස කියලා තියෙන්නේ මේ උත්තමයන් වහන්සේට කියලා. දැක්කනේ ජීවිතේ කියන්නේ තවත් කෙනෙක් කියන දේ රුස්සන්නේ පින්නතුනි මහත්තයාට. නමුත් පින්නතුනි පසුව මෙයත් පින්නතුනි කොහොම හරි හිත පහදවා ගත්ත භාගතුන් වහන්සේ කරේ. මිනිස්සුන්ගේ සමහරුන් හැටි බලන්න පින්නතුනි ඒකනේ කිව්වේ ඇසුරු කරන්න ඕනේ, කතා කරන්න ඕනේ, පුංචි කාලයක් නේ බොහෝ කාලයක් ඇසුරු කරන්න. එතකොට දැන් මිනිස්සු කවුද කියලා තේරුම් ගන්නට පින්නතුනි පුළුවන්කම තියෙන්නේ. තවත් මිනිහෙක් දේශේ දෙන යනකො දෙනකොට ඔය ඇත්ත දේශේ දෙන්න යන්න එපා. ඔය ඇත්ත ළඟ තියෙන කරුණාව නම් මෛත්‍රිය නම් ඔය ඇත්ත දෙන්න ඕන කරුණාවයි මෛත්‍රියයි. ඒ මිනිස්සේ දේශේ දුන්නේ නැහැ කියලා ඔය ඇත්ත දේශේ දෙන්න යන්න එපා. එතකොට පින්නතුනි තවත් ප්‍රශ්නේ වැඩි වෙනවනේ. හරෙන් ගින්නක් නම් එන්නේ, ක්‍රෝධය නම් එන්නේ මේ පැත්තෙන් දෙන්න ඕනේ පින්නතුනි වතුරනේ, සිසිලනේ. එතකොට නිවෙනවනේ. ගින්නට තවත් ගින්නක් එකතුනකොට ගින්න තව පින්නතුනි වැඩි වෙනවනේ. එතකොට ප්‍රශ්න විසඳන්න බෑනේ. මේ තමයි දේශනාව. ශ්‍රද්ධාවෙන් දේශනාව ශ්‍රවණය කිරීමෙන් පහළ කරගත් උතුම් පුණ්‍ය කුසල් බලයෙන් පින්වත් හැමදෙනාටම මේ උතුම් ගෞතම සම්බුද්ධ ශාසනය තුළදී වහ වහ චතුරාරි සත්‍ය ධර්මයත් අවබෝධ වේවා. සුඛ සහගත ප්‍රතිපදාවෙන් දුක් කෙලවර කොට නිර්වාණාබෝධයම සාක්ෂාත් වේවායි සාධු 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 කියලා ප්‍රාර්ථනා කරමු. අද අපේ ධර්ම දේශනාවේ දායකත්වයේ බාරගෙන කටයුතු කළේ කයිකාවල පාර අමිතිරිගල පදිංචි ඩී.කේ. සුනීතා මහත්මිය, ඩබ්ලිව්.ඒ. සෝමරත්න මහත්මා, ක්‍රිෂාන්ති දියණිය, මදුෂානි දියණිය, චතුර බෑනනුවන්, මදුර බෑනනුවන්, එවාගේම ඩී.කේ. වික්‍රමරත්න, ඩී.කේ. වික්‍රමසිංහ, ඩී.කේ. තිලකරත්න, ඩී.කේ. අයිරාංගනී, ඩී.කේ. අනුර කුමාර, කේ.ජී. සීතාපත්මිනි, මේ සහෝදර සහෝදරියෝ හැමදෙනාම එකතු වෙලා මේ උතුම් පින්කම සිද්ධ කළේ රැස් කරගත්තු මේ උදාරතර පින අපි අනුමෝදන් කරමු. පත්බේරිය පරකඩුව පදිංචිව සිට 2021 ජූලි මාසේ දෙවන දින, එනම් මීට වසර
තුනකට පෙර මේ පල්ලව සපත්තුණු ඒවි පොඩි හාමිනේ අපේ ආදරණීය මෑණියන් වහන්සේට මේ උතුම් පින අනුමෝදන් වේවා. ඩීකේ උබේරි සප්පුහාමි අපේ ආදරණීය පියාණන්ට මේ උතුම් පින අනුමෝදන් වේවා. පෙබරවාරි මාසේ 28 වන දින පරලොව සැපත් ඩීකේ රංජිත් ප්‍රේමසිරි සහෝදරයාටත් ඩබ්ලිව්.ඒ. අබිලින් සිංහෝ සහ ජී.ආර්. ඇසලින් නෝනා ඒ මව්පිය දෙපළටත් ඒවාගේම ඩීකේ සිරිවර්ධන හාමි එමේ පියදාස මඩවල කේවි දයාරත්න යනායටත් මේ උතුම් පින අනුමෝදන් වේවා. සංසාර දුක් කෙළවර ඒ ඇත්තෝ අමා මහ නිවනින්ම නිවේසනසෙත්වායි. සාධු 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 කියල පින් දෙමු. ඒවාගේම KR දුලන්සා තිසඳි, KR දුනුජිත නෙතුන්, KV නෙතුම්දි සෙහන්සා, KB පියුම්දි චනුද්‍යා, ඒවාගේම හිනුෂි රැහැන්සා යන මේ මුණුබුරු මිනිබිරියන්ට මේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. බුද්ධාදී රත්නත්‍රය අනන්තාශිර්වාදේ මේ දරුවන්ට ලැබේවා. ද්‍රෝණයක් ධාතුන් තැන්පත් කොට ඇති රුවන්වැලි මහසෑය අනන්ත ගුණ බලයේ ආශිර්වාදේ ලැබේවා. ඒ පිහිටෙන් මේ පින්වත් දරුවෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දීර්ඝායු සම්පත්තියම ලැබේවා. අනාගත ජීවිතය හැමතින්න භාග්‍ය සම්පන්න වේවා කියලා අපි ආශිර්වාද කරනවා. පින්නතුන් බොහෝම දුර බැහැර ඉඳලා මේ ස්ථානයට ඇවිල්ලා බොහොම ශ්‍රද්ධාවෙන් ධර්ම දේශනාව ශ්‍රවණය කළා. පින්නතුන්ටත් ලක්වැසි ලෝවැසි හැමදෙනාටමත් අපි ආශිර්වාද කරනවා. බුද්ධ ගයා ශුද්ධ භූමියේ වැඩ සිට අප මහ බෝසතාණන් වහන්සේ වජ්‍රාසනය මතදී සකල ක්ලේශයන් ප්‍රහාණයට පත් කරලා ලෞතුරා බුද්ධ රාජ්‍යයට පත් වුණා ඒ බව සත්‍යයි. ඒ සත්‍යානුභව බලයෙන් පින්වත් හැමදෙනාම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දීර්ඝායු සම්පන්නියම ලැබේවා. දෙවියන්ට පින් දෙමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදෙත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදෙත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදෙත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. රාගක්ඛයෝ නිබ්බානං.